ආයුබෝවන් යාළුවනේ මම අදත් ඕගොල්ලන්ට YouTube එකේ පොඩි ට්‍රික්ස් එකක් කියලා දෙන්න තමයි මේ වීඩියෝ එක කරන්නේ. ඉතින් මේ වීඩියෝ එක බලලා මේ වීඩියෝ එකෙන් අන්තිමට ඔයාලට ගන්න දෙයක් තියෙනවා නම් එහෙම නැත්නම් ඔයාලට දැනගන්න දෙයක් තියෙනවා නම් ඔයාලට මේ වීඩියෝ එක හොඳයි කියලා යම්කිසි අයිඩියා එකක් ආවා නම් ලයික් කරන්න. ඒ වගේම මේ වීඩියෝ එකට යටින් පොඩි කමෙන්ට් එකකුත් ලියන්න. එහෙනම් අපි ගිහින් බලමු කොහොමද අද මොනවද කරන්න කියලා. මං මේ විදිහට මගේ YouTube channel එකේ මේ විදිහට වීඩියෝ බැලුවට පස්සේ මේ වීඩියෝ වල එක එක මේ විදිහට පේලි පේනවා මේ සමහරක් channel වලට ගියාම. ඉතින් මම මගේ YouTube channel එක ඔයාලට මෙතනදි search කරලා පෙන්නන්නම් මෙන්න මේ විදිහට. එතකොට මේ විදිහට මගේ YouTube channel එක search කරාට පස්සේ මේ විදිහට මම මේ විදිහට මගේ logo එක click කරනවා. ක්ලික් කරාට පස්සේ මේ විදිහට මගේ channel එක open වෙනවා. channel එක open වුණාට පස්සේ මම ඔය මෙතෙන්ට යනවා මෙන්න මේ playlist කියන එකට. එතකොට මම මේ playlist එකට ගිහිල්ලා touch කරාට පස්සේ මෙන්න මේ විදිහට මට list එකක් එනවා. playlist එකක්. ඒ කියන්නේ මෙතන මේක touch කරාට පස්සේ මේ video එක අපි බලමු පොඩ්ඩක් touch කළා මෙන්න මේ විදිහට. මට මේකෙදි මම දැන් මේ එක video එකයි touch කරේ ඔයගොල්ලෝ බලන්න. එතකොට මේ ඔයාලා මේ වීඩියෝ එකට මේ ඕගොල්ලන්ට දැන් මේ වීඩියෝ මම කියන දේ සද්ද ඇහෙන නිසා මම මෙතන මයික් එක ක්ලික් කරනවා. දැන් මේ වීඩියෝ එක ටච් කරාට පස්සේ මෙන්න මේ විදියට බලන්න ඕගොල්ලන්ට මට මේ පෙන්වන්න ඕන මේකේ වීඩියෝ පේලියක් ඕපන් වෙනවා මේ. එතෙන් මෙතන වීඩියෝ පෙන්නනවා 1 2 3 4 5 6 කියලා. එතන මේ වීඩියෝ හතරක් මෙතනදී ඕපන් වෙනවා. දැන් මේ ස්ක්‍රීන් එක ගැන ඔයාලා හිතන්න බෑ. මෙතන මට සිග්නල් මදි ඒ නිසා මෙතනදී. එතකොට මේ වීඩියෝ හතරක්. ඒ කියන්නේ මේකේ උඩින්ම තියෙනවා මේ නමක් YouTube Red Video කියලා. එතකොට ඒ වීඩියෝ කියලා තියෙන මෙතන 1 2 3 4 5 කියලා මේ විදියට පේලියට මේ විදියට වීඩියෝ එනවා. ඉතින් මේකට කියන්නේ playlist එක කියලා. එතකොට playlist එකක් හදන්නේ කොහොමද? ඔයාගේ channel එකෙත් ඔයාගේ වීඩියෝ කොහොමද playlist එකට add කරන්න කියලා තමයි මම කියන්න යන්නේ. එහෙනම් මම මෙතනින් ආපස්සට යනවා. මොකද මට මේකේ වැඩක් නැහැ. මට ඕන ඕගලන්ට කොහොමද playlist එක හදන්න කියලා කියන්න. එතකොට අපි බලමු මුලට ගිහිල්ලා කොහොමද අපි playlist එකක් හදන්නේ කියලා. මෙන්න මෙතනට ගියාට පස්සේ ඔයාගේ මේ විදියට channel එකේ logo එක තියෙනවා. ඒ logo එක මේ විදියට click කරන්න. click කරාට පස්සේ මෙන්න මේ විදියට අපේ setting bar එක open වෙනවා. ඉතින් ඒකෙත් තියෙනවා මේ create studio කියලා ඔයගොල්ලෝ දන්නවා. මේ create studio එකට යන්න. create studio click කරාට පස්සේ අපිට මෙන්න මේ විදියට අපේ video channel එක, ඒ කියන්නේ තමන්ගේ video channel එක open වෙනවා. එතකොට මේ විදියට video channel එක open වුණාට පස්සේ ඔයගොල්ලෝ ගිහිල්ලා බලන්න මේ මෙතන තියෙනවා video manager කියලා එකක්. එතකොට මේ video manager කියලා තියෙන එක ඔයාලට මේ පැත්තෙන් පේනවා ඇති කියලා මම හිතනවා. මම පොඩ්ඩක් ලොකු කරලා පෙන්නන්නම් මේ පැත්තෙන්. මෙන්න මෙතන මේ බාණ්ඩ මේ මෙතන තියෙන වීඩියෝ ටික දැන් මේ පැත්තේ මේ ලිස්ට් එකේ මේ දෙවෙනියට තියෙන මේ මෙතන දැන් මම මේ වීඩියෝ මැනේජර් කියලා එකක්. ඒතර මම මේ වීඩියෝ මැනේජර් කියන එක මෙන්න මේ විදියට ක්ලික් කරනවා. ක්ලික් කරාට පස්සේ ඕගොල්ලන්ට පේනවා ඇත්ත මේ වීඩියෝ මැනේජර් කියන එක මෙන්න මේ විදියට ඕපන් වුණා. ඕපන් වුණාට පස්සේ මෙතන ඔයාලට පේනවා මේ වීඩියෝ මැනේජර් එකේ යටතේ කොටස් දෙකක් තියෙනවා වීඩියෝ ඇන් ප්ලේලිස්ට් කියලා. එතකොට මම මේ ප්ලේලිස්ට් කියන එක තමයි කියන්න යන්නේ. එතකොට මේ ප්ලේලිස්ට් කියන එක මම මේ විදියට ක්ලික් කරනවා. ක්ලික් කළාට පස්සේ ඔයාලට පේනවා මෙන්න මේකේ මේ බාණ්ඩ මේ no playlist where fun. ඒ කියන්නේ මේ channel එකේ ප්ලේලිස්ට් එකක් නැහැ. ඒ නිසා මම කරන්නේ මේකට ප්ලේලිස්ට් එකක් හදනවා. හදන්න නම් මම මේ playlist කියන තැන මෙතන මේ ඕගොල්ලෝ දැක්ක දැන් මේ විදියට ආවට පස්සේ අපි video manager එකට යට තියෙන video ඊට playlist කියලා තියෙනවා. ඒ playlist කියන එක තියෙනවට පස්සේ අපි මේ පැත්තට ඉස්සරහට මේ විදියට channel එකට යනකොට මෙතන පේනවා මේ විදියට play new playlist කියලා. එතකොට අපි බලමු මේ new playlist එක කොහොමද හදන්නේ කියලා. එතකොට මම මේ channel එක ආපහු මම සාමාන්‍ය තැනට එන්නම්. මොකද නැත්තම් ඔයාලට මේක ලොකු වැඩි වුණාම මට මේ මුළු ස්ක්‍රීන් එකම පෙන්වන්න බැරි හින්දා මෙන්න මෙතෙන්ට ආ මම මෙතන මේක ක්ලික් කරනවා. ක්ලික් කරාට පස්සේ ඔයාලට පේනවා මේ යටින් මේ මෙතනින් එනවා playlist title කියලා. එතකොට මේ playlist එකට title එකක් අපිට දෙන්න ඕනේ. එතන ඔයගොල්ලෝ දන්නවා title එක කියන්නේ සාමාන්‍යයෙන් අපි දැන් YouTube video කරන අය නිසා ඔයාලා හොඳට දන්නවා ඒක තමයි title එක කියන්නේ මාතෘකාව කියලා. එතකොට අපිට මාතෘකාවක් දෙන්න ඕනේ. ඒතර
මෙන්න මේ කොටස තමයි මම ඔයාලට කියන්න යන්නේ දැන් ඔයාලට පේනවා ඇති මෙතන දැන් මේ මේ playlist එක මේ මෙතන දාන ලකුණ මම click කරාට පස්සේ මෙන්න මේ මේ විදිහට playlist කියලා ආවා ඒකේ නමක් දානවා ඊටර මම මේකේ දානවා my channel video කියලා ඒ කියන්නේ මම මොකක් හරි දාන්න ඕන ඒ නිසා my channel video ඔන්න මම playlist එකක් දැම්මා මෙතනින් මම playlist එක create කරනවා create කරනකොට මේ අතනින් තියෙනවා මතක තියාගන්න මෙතන public කියලා තියෙනවා මම මේ public lane එකත් තමයි දාන්නේ එතකොට තමයි ඒක අනිත් අයට පේන්නේ එතකොට public කියලා දැම්මේ නැත්නම් අනිත් අයට පේන්නේ නැහැ එතකොට මෙන්න මේ විදිහට මට දැන් playlist එකක් create වෙලා තියෙනවා එතකොට අපි බලමු මේ playlist එක හරහා කොහොමද තව video එකක් ඒ playlist එකට add කරන්න කියලා එතකොට ඒ add කරන එක බලා ගන්න අපි යන් මෙතනින් මේ playlist එකට. එතකොට මේක play කරාම මේ විදිහට මේකේ video නැහැ කියලා තමයි තියෙන්නේ. එතකොට මේ මෙතනින් යටින් ඔයගලන්ට පේනවා මෙතන edit කියලා එනවා. මේ මගේ playlist එක ඉස්සරහට මේ edit කියන එක click කරනවා. edit කියන එක click කරාට පස්සේ මෙන්න මේ විදිහට page එක open වෙනවා. open වුණාට පස්සේ අපිට පුළුවන් මෙතන playlist setting කියලා තියෙනවා. මෙතන share කියලා තියෙනවා. එතකොට මේ share කියන එකෙන් අපිට පුළුවන් මේ playlist එක share කරන්න. දැන් ඔයාලම දන්නවා මේ වෙනකොටත් Facebook එක, Instagram එක, Imo, Viber, WhatsApp වගේ දේවල් වලින් අපිට video පුළුවන් send කරන්න. එතකොට මේ playlist එකක් හදලා playlist එකක් send කරාට පස්සේ ඔයගලන්ට තියෙන වාසිය තමයි මේ play එක video එකක් touch කරාට පස්සේ දැන් ඔයා යවන video එකක් touch කරාට පස්සේ දෙවෙනියට එන්නේත් ඔයාගේ video එකක්. මොකද YouTube එක අපි බැලුවම අපේ video නෙමෙයි දිගටම පේන්නේ. ඒ නිසා අපේ video එකක් touch කරපු කෙනෙකුට ඊළඟට අපේ video එකට tag ගාලා පේන්න නම් මේ playlist එකක් හදන්න ඕනේ. එහම හැදුවාම අපේ video තමයි එන්නේ. දැන් පළවෙනි video එක බැලුවාම automatically දෙවෙනි video එක එනවා. තුන්වෙනි video එකත් එනවා. ඒ එහෙම නම් අපි playlist එකක් හදන්න ඕන. එතකොට දැන් මේකේ තියෙනවා මේ මේ විදිහට ඔයාලට පේනවා edit description කියලා. එතකොට මේක click කරොත් මෙතන අපිට විස්තරය දාන්න පුළුවන්. description ඔයාලා දන්නවනේ video දාන කට්ටිය දැන් description එක මොනවද ලියන්නේ කොහොමද ලියන්නේ කියලා. ඊට පස්සේ මෙතන share කියලා තියෙනවා මේ playlist setting කියලා තියෙනවා. මම මේ playlist setting කියන එකට යනවා. setting එකට ගියාට පස්සේ මේකේ තියෙනවා public මේක තියෙනවා manual කියලා. එතකොට මේ manual කියන එක තියෙනවානේ. එතකොට මේකේ තියෙනවා date එක දාන්න පුළුවන් කවද්ද එහෙම නැත්නම් මේ old video ද මොනවද කියලා තියෙනවා. ඒක ඕගොල්ලෝ කරලා මේ settings වලට හදන්න. එතකොට මෙතන තියෙනවා add new video to playlist කියලා. එතකොට මට ඕන මෙන්න මේක click කරන්න. මේක click කරාට පස්සේ මෙහෙම save කරාට පස්සේ මේ මේ playlist එක settings එක මෙන්න මේ විදිහට එනවා. My video එකේ playlist එකක් ඇති වෙනවා. එතකොට edit video, add video කියලා මෙහෙම ගොඩක් විස්තර තියෙනවා. ඉතින් මම කරන්නේ මෙන්න මේ add video කියන එකට ගිහිල්ලා මගේ channel එකේ තියෙන video කීපයක් මේ playlist එකට click කරනවා. එතකොට දැන් මෙතන එනවා playlist එකේ URL එක. ඒ කියන්නේ අපි අපේ වීඩියෝ එකේ URL එක ලියන්නේ. දැන් මගේ මේ මේ channel එකේ ඔයාලට පේන මේ විදිහට වීඩියෝ තුනක් open වුණා. එතකොට මම මේ මේ වීඩියෝ එක මේ විදිහට click කරලා මේ යටින් තියෙන added video කියන එක click කරනවා. එතකොට ඒ වීඩියෝ එක මගේ මේ playlist එකට මේ විදිහට enter වුණා. බලන්න දැන් ඔයාලට enter වුණා. එතකොට එක වීඩියෝ එකක් ආවා. එතකොට මම තව වීඩියෝ එකක් click කරන්න යනවා මේ මෙතන add video කියන එකට. ඔයගලන්ට මෙතන පේනවා ඇති කියලා මම හිතනවා. බලමු තව පොඩ්ඩක්. දැන් ඔයාලට පේන තිබෙන්නේ මේ මේ විදිහට මගේ මේ playlist එක මෙන්න මෙතන එක video එකක් ආවා මේ මෙතෙන්ට ගියාට පස්සේ මම ඉස්සරහට ගියා මෙතන ඒ add video කියලා මම මේ add video කියන එක මේ විදිහට click කරනවා ඒ විදිහට click කරාට පස්සේ මෙන්න මෙතන එනවා මෙන්න මේ විදිහට URL එක ලියන්න කියලා. ඒකට දැන් URL එක copy කරන්න ඕනේ නැහැ මේ මගේ channel එකේ තියෙන video දැන් වෙන channel එකක තියෙන video එකක් නම් ඒක URL එක copy කරලා මම මෙතන click කරාට පස්සේ video එක එනවා. දැන් මගේ channel එකේ නම් YouTube video කියන එක click කරාට පස්සේ අපේ channel එකේ video එනවා. එතකොට දැන් මම මේ දෙවැනි video එක මේක click කරනවා. මේක click කරාට පස්සේ ඔයාලට පේනවා මේ යට තියෙනවා add video කියලා. ඉතින් ඒක click කරනවා. ඒක click කරාට පස්සේ ඒ video එකත් මේ video channel එකට playlist එකට ආවා. එතකොට බලන්න මේ playlist එකට මේ video දෙකම ආවා. එතකොට ඔයාලා දන්නවා ඔයාලට තේරෙනවා මොකද්ද මම මේ කෙටියෙන් කියන්න යන්නේ කියලා. මොකද මෙතන මම මේ කියන්න යන්නේ ඔයාලට දැන් මේ වීඩියෝ එක මෙන්න මේ share button එක share කරලා අපි කෙනෙකුට share කළොත් එහෙම නැත්නම් මගේ මෙන්න මේ වීඩියෝ එක කවුරු හරි click කරලා බැලුවොත් ඒ වීඩියෝ එක click කරලා ඒ වීඩියෝ එක play වෙනකොට ඊට පස්සේ එතනින් ඒ යට තියෙන දෙවෙනි වීඩියෝ එක මේ playlist එකේ මේ 1 2 කියලා number දෙකක්
දැන් මේ විදිහට මේ මම හදපු ප්ලේලිස්ට් එක ගත්තට පස්සේ ඔයගොල්ලන්ට පේනවා මේකේ වීඩියෝ දෙකක් තියෙනවා මේ මේ නම්බර් 1 වීඩියෝ එක මේ 2 වීඩියෝ එක. එතන මේ ප්ලේලිස්ට් එකට මේ විදිහට වීඩියෝ දෙකක් දැම්මට පස්සේ මේ වීඩියෝ එක කවුරු හරි දැන් අපි ෂෙයා කරපු වීඩියෝ එකක් හරි YouTube platform එකේ ප්ලේ වෙන වීඩියෝ එකක් හරි මේ වීඩියෝ එක කවුරු හරි ටච් කරොත් මේ විදිහට ටච් කරලා මේ වීඩියෝ එක බලනවා නම් මගේ ඒ දෙවනියට ඊළඟට ඔටෝමැටිකලි ඒ ළඟට එනවා ප්ලේ වෙනවා මම ඒකට ඇඩ් කරලා තියෙන දෙවන වීඩියෝ එක. ඉතින් මේගොල්ලන්ට උදාහරණයක් විදිහට ඔයාලට මේ විදිහට බලන්න පුළුවන්. දැන් මේ මගේ තියෙන මේ වීඩියෝ එක මේ විදිහට ප්ලේ වෙනකොට මම මේ වීඩියෝ එක අන්තිමට ගෙනියනවා. මෙතෙන්ට ප්ලේ වෙනකොට ඔයාලට පේනවා මේ දැන් මේ වීඩියෝ එක ඉවර වෙච්ච ගමන් දෙවනියට එන්න තියෙන්නේ අනිත් වීඩියෝ එක. ඒ කියන්නේ මේ ප්ලේලිස්ට් එක දෙවනියට තියෙන වීඩියෝ එක. ඉතින් ඒක තමයි මේ ප්ලේලිස්ට් එකක් හදුවම තියෙන වාසිය. එතකොට මේ ප්ලේලිස්ට් එක දැන් බලන්න මේ වීඩියෝ එක ඉවර වෙනකොටම ඊ අනිත් වීඩියෝ එක ඔටෝමැටිකලි මෙතන සිලෙක්ට් වෙනවා ඔටෝ ප්ලේයර් දාලා තියෙන එකක. එතකොට අපේ channel එකේ තියෙන වීඩියෝ අපේ channel එකේ තියෙන සින්දු දැන් කෑ උදාහරණයක් විදියට කෑම ಜಾති හදන කෑම ಜಾති හදලා වීඩියෝ දාන channel එකක් ගත්තොත් එහෙම අපිට පුළුවන් ඒ channel එකේ තියෙන දැන් වීඩියෝ වල දැන් කේක් ಜಾති වගේ බේක් කරන කෑම ಜಾති එක playlist එකට list කරන්න පුළුවන්. එතකොට ওই බත් වර්ග රයිස් බුරියානි ඒ වගේ හදන එකකට දාන්න පුළුවන් එළවලු වර්ග හදන එකකට දාන්න පුළුවන්. ඒ වගේ අපිට පුළුවන් playlist කීපයක් හදන්න. ඉතින් අන්න ඒකයි මම ඕගොල්ලන්ට කියන්නේ මේ playlist එකක් හදලා වීඩියෝ එකක් දැම්මොත් අපට ගොඩක් වාසි තියෙනවා කියලා. එතකොට ඒ තියෙන වාසි අතර දැන් මේ වීඩියෝ එක සම්බන්ධ වෙනවට අමතරව මේ ප්ලේලිස්ට් එකටත් YouTube එකෙන් ID එකක් හම්බ වෙනවා. එතකොට අපි වීඩියෝ එකක් දැම්මට පස්සේ අපේ වීඩියෝ එකට ID එකක් හම්බ වෙනවා වගේම YouTube එකෙන් මේ ප්ලේලිස්ට් වලටත් වීඩියෝ එකක් හම්බ වෙනවා. එතකොට අපි කරන්න ඕන දේ තමයි මේ ප්ලේලිස්ට් එකට හම්බ වෙන වීඩියෝ එතකොට ID දෙකකින් ඒ කියන්නේ දැන් ඕගොල්ලෝ සාමාන්‍ය වීඩියෝ එකක් අප්ලෝඩ් කරාට පස්සේ YouTube එකට ඒ වීඩියෝ එක මේ විදිහට දැන් මේ විදිහට channel එකේ වීඩියෝ මෙන්න මේ විදිහට වීඩියෝ පේනවා. එතකොට මේ වීඩියෝ පේනවට අමතරව YouTube එකේ අපි playlist එකකට ඇඩ් කරලා තිබ්බම ඒ playlist එක වෙනම ප්ලේ වෙනවා. ඒක වෙනම දුවනවා. එතකොට මේ අපේ වීඩියෝ වලට හම්බ වෙන තියෙන views ප්‍රමාණය අපිට ගන්න පුළුවන් views ප්‍රමාණය වැඩි වෙනවා. ඒකට හේතුව තමයි අපි playlist එකකට ඇඩ් කරලා තිබුණාම වීඩියෝ ඒක playlist එකක් විදිහටත් මේකේ display වෙනවා YouTube එකේ. ඊට පස්සේ අපි වීඩියෝ එක single වෙනම දාලා තිබුණාම ඒක single video විදිහටත් YouTube එකේ පෙන්වනවා. ඉතින් මේ ගොඩාක් channel වල මම දකිනවා මේ playlist හදලා ලස්සනට ඒගොල්ලෝ වීඩියෝ 6 6 6 6 වගේ මෙම පේලියට පෙළගස්සලා තියෙනවා. ඉතින් ඒ නිසා ඕගොල්ලොත් උත්සාහ කරන්න playlist ටිකක් හදලා අප ඕගොල්ලන්ගේ වීඩියෝ ලස්සනට playlist එක දාන්න. එතකොට මේ විදියට ගත්තාම මේ විදියට මගේ channel එක මෙහෙම click කරාට පස්සේ playlist එක ගන්න වෙනම වීඩියෝ කියලා වෙනම තියෙනවා playlist එක කියලා වෙනම තියෙනවා. එතකොට දැන් මේ විදියට ගත්තාම මෙතන මේ home එකට ආවට පස්සේ මෙහෙමයි මේක වීඩියෝ click කරාට පස්සේ මෙන්න මේ විදියට එනවා වීඩියෝ ටික. හරි මේ තියෙන වීඩියෝ. එතකොට මේවා single single තමයි වීඩියෝ ප්ලේ වෙන්නේ. එතකොට මේ playlist එක කියන එක click කරාට පස්සේ මේ විදියට එනවා. දැන් ඔයාලගේ පේනවා මෙතන මේ වීඩියෝ කුඩින් පේනවා. මේ මෙතන ඉස්සල්ලා මේකේ 16යි. එතකොට මේ මේකේ බලන්න 15යි. මේකේ 14යි. මේකේ 12යි කියලා 15යි කියලා තියෙනවා. එතකොට අපට පුළුවන් දැන් මේක click කරාට පස්සේ මගේ වීඩියෝ 12ක් තියෙනවා. එතකොට මේ වීඩියෝ 12 එක වීඩියෝ එකක් කවුරු හරි මේක ක්ලික් කරලා බැලුවොත් ඊළඟට එන්නෙත් ඒ මගේම වීඩියෝ එකක් තමයි. ඊළඟට එන්නෙත් මගේම වීඩියෝ එකක් තමයි. එතකොට මේ විදියට ඔයාගේ ඉමෝකෙන් වීඩියෝ ටිකක් සෙන්ඩ් කරාට පස්සේ කවුරු හරි ක්ලික් කරලා බැලුවහම එක ඔයාගේ වීඩියෝ එක ඉවරච්ච ගමන් ඊළඟට ඔයාගේ වීඩියෝ එක තමයි ආය ඇඩ් වෙන්නේ. එතකොට ඔයාට views තමයි views වැඩි වෙනවා. එතකොට මේක views වැඩි කරගන්නත් අපේ channel එකේ subscribers ලා වැඩි කරගන්නත් හොඳ ක්‍රමයක් තමයි මේ playlist එකක් හදලා අපේ වීඩියෝ YouTube එකේ playlist එකකත් ගබඩා කරලා තියෙන එක එහෙම නැත්නම් playlist එකක් විදිහටත් display කරන එක. එහෙනම් මම හිතනවා ඕගොල්ලොන්ට මේ මම කියපු විදිහට යම් කිසි දැනුමක්, ඒ කියන්නේ මේ playlist එක ගැන පුංචිව දැනුමක් ගන්න පුළුවන් වෙයි කියලා මම හිතනවා. ඉතින් එහෙම දැනුමක් ගන්නවාට පුළුවන් වුණා නම්, ඔයාලට මේක යම් කිසි ප්‍රයෝජනයක් වුණා කියලා හිතනවා නම්
ඉතින් මගේ මේ වීඩියෝ එක ලයික් කරන්න. ඉතින් ඔයාට ප්‍රයෝජනයක් වුන් නැහැ, තේරුමක් නැහැ ඔයා බලපු කාලය කියලා හිතනවා නම් මගේ වීඩියෝ එක ඩිස්ලයික් කරන්න, ඔයාගේ අදහස පල්ලහින් කමෙන්ට් කරන්න. ඉතින් ආයෙත් දවසක මේ වගේ YouTube එකේ ඔයාගේ YouTube channel එක දිනු කරගන්න පුළුවන් ට්‍රික්ස් එකක් අරගෙන මං එනවා ඕගොල්ලෝ හම්බෙන්න. ඉතින් එතකන් ඔයාලට සුබ දවසක්. බොහොම ස්තුතියි මගේ වීඩියෝ channel එකට ගොඩ වැදුනට.